මේ වන විට යුක්රේනයට තවදුරටත් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. Live regional head says a military facility in the region has been hit. මේ වෙදී යුක්රේනයේ Live හි බෙසෙන හමුදා ප්‍රධානියා ප්‍රකාශ කරනවා හමුදා උපකරණවලට මේ වන විට ප්‍රහාර එල්ල වී ඇති බව. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාල සිදුවීම් මරණ කිසිවක් වාර්තා වී නැහැ. එක් මිසයිලයක් මේ වන විට බිම හෙලන්නට හැකියාවක් ලැබුණා ගුවන් ආරක්ෂක පද්ධතිය හරහා. නමුත් ප්‍රහාර දිගින් දිගටම එල්ල වුණා. ඒ අනුව ලිව්හි නගරාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙනවා. ඇන්ඩ්‍රීඩ් සැඩ්බෝයි ඔහු ප්‍රකාශ කරනවා යුක්රේනය දැන් තේරුම් ගත යුතුයි ඉදිරියේදී සීත කාලය පැමිණෙන්නේ. ඒ සීත කාලය තුළ විදුලි බලය හෝ සෙන්ට්‍රල් හීටිං සිස්ටම් එක හෝ නැතුව අපට ජීවත් වෙන්නට බැහැ. ඒ නිසා මේ රුසියානු ප්‍රහාරත් එක්ක අප තේරුම් ගත යුතුව තිබෙනවා ඒ අභියෝගයට අපට මුහුණ දිය යුතු බව. මේක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ලිවීව් කියලා අපි විශ්වාස කරනවා මේ නගරය නම. මේ ලිවීව් ප්‍රදේශයේ දැන් හමුදා උපකරණවලට අමතරව යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරලා. මේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ අවසන් ඛේදවාචකය බවට පත්වන්නේ ඉදිරි සීත කාලයට යුක්රේනය කොහොමද මුහුණ දෙන්නේ, විදුලි බලය නැති වුණොත් කොයි විදිහටද ඔවුන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය. ඒත් එක්කම තමයි මේ වෙද්දි වාර්තා වන නවතම තොරතුරු වලට අනුව මේ වෙද්දී යුක්රේනය යම් ආකාරයක න්‍යෂ්ටික අවිභාවිත කළොත් ඒක තමයි අවසන් සීමාව බව නේටෝ සංවිධානය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. නේටෝ සංවිධානයේ මහලේකම්වරයා වශයෙන් ජේන් ස්ටෝලෙන්බර්ග් මේ වෙද්දී රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. Very important line would be crossed. මේ අවසන් සීමාව පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි කියන කාරණය. විශේෂයෙන්ම මේ වන විට වාර්තාවන තොරතුරු වලට අනුකූලව යුක්රේනය සමග ඒකාබද්ධ වුණු රටවල් 50ක් නේටෝ සංවිධානය සමගින් බ්‍රසල්ස් සීදී සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාව තුළදී කිව් අගනුවර හිස්ටොරික් ඉතිහාසගත වන ස්ථානයක් විදිහට ඔවුන් නම් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙහිදීද ඔවුන් ඉතාමත් දැඩි සාකච්ඡාවක නියැලුණා. නේටෝ මූලික කරගත් සන්ධානය විසින් අනිවාර්යම ඉතා ඉක්මනින් ගුවන් ආරක්ෂක පද්ධතියක් කිව්හි ස්ථාපනය කිරීම සිදු කළ යුතු බව. කෙසේ වෙතත් සීත කාලය පැමිණෙනවා යුක්රේනයට සූදානම් විය යුතුයි. රුසියාව මේ වන විටදී එල්ල කරන මේ යටිතල පහසුකම් බිඳ වැටීමේ ක්‍රියාව තුළ විදුලි බල ඇන හිටින් බොහෝමයක් මේ වන විට යුක්රේනය පුරා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අභියෝගාත්මක කාලයක් ඉදිරියට පැමිණෙන්නේ. ඒ නිසා මේ මිනිස්සු දෙපැත්තෙම මැරෙන්නේ. පාලකයන් වහාම මේකට සම්මතයකට පත් වෙන්නට මැදිහත් වෙන්න ඕනේ. ඇමරිකාවද අනෙකුත් රටවල් ආයුධ දීලා කොහොමද රුසියාවට ගහනකම් බලන් ඉන්න එක නෙමෙයි විය යුත්තේ. මේ මොහොතේ බොහොම පැහැදිලි මැදිහත් වීමක් සහිත සාමය ස්ථාපනය වීමක් අනිවාර්යෙන් සිදු විය යුතුයි. සීතලේ මිනිස්සු මැරෙන්න වෙන දවස වැඩි ඈතක නොවේ.